NextGen Neurosurgery වලින් අපි පහුගිය සති කිහිපේ කතා කරේ කොන්ද 15 කොටසේ ස්නායු තෙරපි වීමට බලපාන හේතු. ඒ වගේම එම රෝගයේ තියෙන අය මේ වෛද්‍යවරයෙකු ළඟට එන්නේ කුමන රෝග ලක්ෂණත් එක්කද කියන එක තමයි අපි මේ සාකච්ඡා කරේ. එතකොට මෙහිදී ඊළඟ පියවර හැටියට දැන් මේ රෝග ලක්ෂණ තියෙන ලෙඩාට ඇත්තටම ස්නායු තෙරපීමක් තියෙනවද? මේක තහවුරු කරගැනීම සඳහා අපි කුමන පරීක්ෂණයක් කළ යුතුද කියලා අපි සොයා බලන්න ඕනේ. ඇත්තටම මේ කොඳුවැට පෙළේ ස්නායු දැක බලා ගැනීම සඳහා සුදුසුම පරීක්ෂණය වන්නේ MRI පරීක්ෂණයයි. එහෙම නැතුව X-ray එකක් දිහා බලලා එහෙම නැත්නම් වෙනත් පරීක්ෂණයක් දිහා බලලා මේ ස්නායුවල ස්වභාවයක් කාටවත් කියන්න බෑ. ඒ නිසා ඔබගේ කොඳුවැට පෙළේ පහළ කොටසේ ස්නායු තෙරපීමක් තියෙනවා කියලා සැක කරන හැම වෙලාවකදීම ඒක 100%ක් තහවුරු කරගැනීමට හෝ එහෙම ආබාධයක් නැද්ද කියන එක තහවුරු කරගැනීමට MRI පරීක්ෂණයක් කරන්න ඕනේ. මේ MRI පරීක්ෂණය කියන්නේ භයානක එකක් නෙවෙයි. විනාඩි 20ක් වගේ කෙටි කාලයක් තුළ විශාල මුදලක් වැය කරන්න තුව කරන්න පුළුවන් දෙයක්. ඒකම සමහර මත දිනනවා මේ MRI කරාම විකිරණ ලැබෙනවා රෙමි කියලා විවිධ අදහස් තියෙනවා. නමුත් එහෙම විකිරණශීලීත්වයක් රෝගියා අනාවරණය නොවන ඉතාම හොඳ පරීක්ෂණයක් හැටියට තමයි අපිට MRI එක හඳුනන්න පුළුවන්. ඒතර මේ MRI එක දිහා බැලුවාම 100%ක්ම ඔබේ ස්නායු තෙරපීමක් තියෙද නැද්ද කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි මේ එකම අපි හිතනවා නම් මේ කොඳුවැට පෙළේ අස්තිවලක් ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් මේ තෙරපුමට බලපාන වෙනත් සාධක තියෙනවා කියලා මේ අස්තිවල. අන්න ඒ අවස්ථාවලදී මේ අස්ති බලා ගැනීම සඳහා අපිට අවශ්‍ය වෙනවා CT පරීක්ෂණයක් කියලා එකක්. ඒකම අපි හිතුවොත් මේ අස්ති වල සම්බන්ධතාවයේ වෙනස් වීමෙන් අස්ති එහා මෙහා වෙනවා. එහෙම නැත්නම් මේ අස්ති එකිනෙකට හරියට බැඳිලා නැහැ කියලා අන්න ඒ වෙලාවට අපිට කරන්න සිද්ධ වෙනවා මේ කොඳුවැට පෙළ නැවිලා දිග ඇරලා මේ අස්ති වල පිහිටීම බලන X-ray කරන්න. ඒතර මේ වගේ සරල පරීක්ෂණ කීපයක් කිරීම මගින් රෝගියාගේ ස්නායුවල තත්ත්වය, රෝගියාගේ ස්නායු තෙරපීමේ මට්ටමත් ඊට පසුව මේ කොඳුවැට වල ස්ථායීතාවය වගේම කොඳුවැට වල ස්වභාවයත් අපිට බලා ගන්නට පුළුවන්. මෙන්න මේ පරීක්ෂණ ටික කරාට පස්සේ අපිට 100%ක්ම කියන්න පුළුවන් මේ රෝගියාගේ ස්නායු තෙරපීමක් තියෙනවද කියලා. ඒකම මේ යම් කිසි සැකයක් තිබුණොත් අපිට තියෙනවා නර්ව් කන්ඩක්ෂනල් ස්ටඩි කියලා පරීක්ෂණයක්. ඒකෙදි කරන්නේ ස්නායු දිගේ කරන්ට් එක යන හැටි, විද්‍යුතය යන හැටි පරීක්ෂා කරන එක. එතකොට යම් කිසි සැකයක් තියෙන තැනකදී මේ පරීක්ෂණය කිරීමිනුත් ඇතැම් වෙලාවට අපිට මේ රෝගය තියෙනවද නැද්ද කියන එක තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒතකොට රෝගියාගේ තියෙන ශායන ඉතිහාසය බලලා, රෝගියා පරීක්ෂා කළා, ඒ රෝගියාගේ දුර්වලකමක් තියෙනවා නම් ඒකත් බලලා මෙන්න මේ පරීක්ෂණ කිරීමෙන් මගින් රෝගියාට ඇත්ත වශයෙන්ම මේ ස්නායු තෙරපීමේ රෝගය තියෙනවද නැද්ද කියන එක අපිට සොයා ගන්න පුළුවන්. ඒතර මෙන්න මේක සොයාගත්තට පස්සේ අපි ඊළඟ වැඩසටහනෙන් අපි කතා කරනවා මේ රෝගයට කොමන ආකාරයේ ප්‍රතිකාරයක්ද කරන්න පුළුවන් කියලා.